අලුත් අවුරුද්දට රතිඤ්ඤා වත්තු කරනවා සතුට සමරන්න ගරු ස්වාමීන් වහන්සේ රතිඤ්ඤා වත්තු කිරීම තුළ සිද්ධ වෙන අපි දකින හා නොදකින බලපෑම් මොනවද එක මොහොතේ විශාල රතිඤ්ඤා ප්‍රමාණයක් පත්තු කිරීම නිසා නෝන අනිවාර්යයෙන්ම අප්‍රමාණ පිරිස් පීඩාවන්ට පත් වෙනවා බුදුරයන් වහන්සේ කියනවා මේ පෙනෙන ලෝකෙට වඩා නෝන නොපෙනෙන ලෝකේ මහා සංකීර්ණයි කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ ගහේ මුලට අදිද්දුවිත දෙවියෙක් ඉන්නවා පොත්තට අදිද්දුවිත දෙවියෙක් ඉන්නවා දැල්ලට කොළයට ඵලයට එළයට අරටුවට අදිද්දුවිත දෙවිවරු ඉන්නවා කියලා. ඒ වගේ මේ සෑම තැනකම මේ සෑම ශාකයකම ගල්පරයක වේවා ඔය සෑම තැනකටම මහ පොළොවට වේවා මේවාට අරක්ගත්තු අමනුෂ්‍ය කොටස් ඉන්නවනු. සාමාන්‍ය දිව්‍ය කොටස් වෙන්න පුළුවන් අර බුම්මාට දෙවිවරු වෙන්න පුළුවන් රුක් දෙවිවරු වෙන්න පුළුවන් പ്രേත කොටස් වෙන්න පුළුවන් භූත සත්තුන් වෙන්න පුළුවන් එක මොහොතේ පුපුරා යන විචාර මගේ පුතාගේ බාහුව කැපුවා කියලා මට ඒ වෙලාවේ උන්වහන්සේව මරන්න හිතුණා කියන්නේ. නමුත් මං හිත පාලනය කරගත්ත භාග්‍යවතුන් වහන්සේ මං හිත පාලනය කරගත්ත කියන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ වටිනා දෙයක් කරගෙන තියෙන්නේ. ඔබේ හිත පාලනය කරගන්න නැතු ඒ විනාශය කළා නම් ඔබට අප්‍රමාණ දුකකටයි වැටෙන්නේ. ඒ නිසා අන්න අහවල් තැන ගහක් තියෙනවා අතන. ඒ ගහේ ගිහිල්ලා ඔබ විමානයක් හදාගන්න කියනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ අහවල් තැන අන්න ගහක් තියෙනවා කියලා කියන්නේ ඇයි? අනිත් සෑම ගහකම දිව්‍ය විමාන තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ අන්න අහවල් තැන අර ගහ තියෙන එතෙන්ට යන්න කියලා දිව්‍යාංගනාවට කියන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විනයක් පනවනවා කවදාක්වත් ගහක අත්තක් කොළයක් අපිට කඩන්නේ බැහැ කියලා. ඒතකොට ඇයි අපිට කොළයක් අත්තක් කඩන්න බැහැ කියන්නේ? ගහේ කොළේ අත්තේ ප්‍රාණයක් තියෙන නිසා නෙමෙයි. ඒ ගහ මගේ කරගෙන ජීවත් වෙන අප්‍රමාණ පිරිස් ඉන්නවා. මෙතන මේ ශාලාවේ ඉන්න හුණා අර පිටියේ ඉන්න හුණා මේක මගේ ගෙදර කරගෙන තමයි ආන්නේ. මෙතන ඉන්න අතන ගෙම්බා මේක මගේ ගේ කරගෙන තමයි ඉන්නේ. ඒ වගේ නෝනා ඒ ගහ මගේ කරගෙන තමයි මේ දෙවියා නැත්තම් ඔය කවුරු හරි ඉන්නේ. ඒක යාගේ කරගෙන යාට ඊට වඩා දෙයක් නැහැ. යාගේ තැන යාගේ නිවස යාගේ නිවහන යාගේ භවන එතන තමයි යා මගේ කරගෙන ඉන්නේ. ඒතකොට ඒසා අමනුෂ්‍ය ලෝකයක් මේ සමාජය තුල තියෙනවා නම් අපි දකින්න ඕනේ බුද්ධිමත් නෝනා එක ශ්‍රණියෙන් පිපිරී යන විශාල රචින්නා ප්‍රමාණයක් පිපිරී යද්දී නෝනා අප්‍රමාණෝ අමනුෂ්‍ය කොටස් පීඩාවට පත් වෙනවා. මොකද අර ගහක අත්තක් අපද්දි දිව්‍යාංගනාවක පුතාගේ අත කැපෙනවා නෝන අපිට මේක බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම බලන්න මේ සත්ව ලෝකයේ ගස්ග ආශ්‍රිතව කොච්චර කුරුල්ලෝ ඉන්නවද කැදලි හදාගත්ත සත්තු ඉන්නවද පැටවු ඉන්නවද බිත්තර ඉන්නවද මේවා විනාශභාවයට පත් වෙනවා. තිරිසන් සතුන් බියටපත් වෙලා ඒ මොහොතේ වටේ පිටේ දුවනවා මෙලෝ 100ක් ඒගොල්ලන්ට නැහැ. ඒතර රචින්න පෙට්ටියක් දාලා පුපුරන වෙලාවේ ඒ මහ පොළොව මත ඉන්න සියලුම පුංචි පුමි විපිරීලා විනාශ වෙලා පිච්චිලා මැරලා. ඒ විතරක් නෙමෙයි නෝනා අපි රකින්න එකක් පත්තු කරලා දැම්මට පස්සේ අපි මොකද කරන්නේ? අපි බියෙන් පලා යනවා. අපි එතන ඉන්නවද? නැහැ. පත්තු කරන මනුස්සයෙක් බියට පත්තුලයි පත්තු කරන්නේ. තේන්නේ? ඒ කියන්නේ යාතුලක් කාමච්ඡන්දයන් පංච නීවරණ වැඩිලා. විසිරුණු සිතකින් පංච නීවරණයෙන් වැඩෙන සිතකින් තමයි එයා රකින්න එකක් පත්තු කරන්නේ. ඉතින් එයාම බියටපත් වෙනවා නම් ඕන අපිට අනුන් ගැන කියලා වැඩ නැහැ. ඉතින් ඒකට මෙහෙමනම් ඕන මෙවැනි ක්‍රියාවන් සිද්ධ වීම තුල මොකද්ද සිද්ධ වෙන්නේ? නිරේතුරුවම අපි අකුසලයට අදාළ ධර්මයන් ඒ කියන්නේ සම්මා සංකප්පයන්ගෙන් බැහැර වෙනවා. ඇයි බැහැර වෙන්නේ? සම්මාදික්කයෙන් පරිපූර්ණ බුදුරජාණන් වහන්සේ කිව්ව ආකාරයට නෙමෙයි, සීලය රැකෙන ආකාරයට, ලෝකයා බියටපත් වෙන ආකාරයට නෙමෙයි අපි මාර්ගය තුන ඉස්සරහට යන්නේ. එනිසා මෙවැනි ධර්මතාවයන් තුල නොනා අපි අවුරුද්දට උදා කරගන්නේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය දුර්වල කරගෙන සිල්පද බිඳමින් අප්‍රමාණ සත්ව ඝාතන සත්ව හිංසාවන් සිද්ධ කර. ඉතින් නොනා එවැනි සමාජයක අපිට කවදාක්වත් යහපතක් කියන කාරණේ දකින්න ලැබෙන්නේ නැහැ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය බැහැර වෙමින් තමයි ඉස්සරහට යන්නේ. ඒතර තාත්තා කරන දේ දරුවා බලාගෙන කරනවා. දරුවා කරන දේ මොනබුරා බලාගෙන කරනවා. ඉතින් එතන ඒ කියන්නේ වැඩිහිටියන් ගෙන් අපිට ආදර්ශයක් ලැබෙන්නේ නැහැ. ඒසා වැඩිහිටියන් දක්ෂ වෙන්න ඕනේ සිංහල බෞද්ධ කමෙන් ගන්න තියෙන අපි ඵලය ගත්තා වගේම අනේ මේ ඵලය අපේ දරුවන් මොනබුරන් ලබා ගන්න මේ කියන සංස්කෘතික ලක්ෂණ ධර්මානුකූල මාර්ගයට යොමු කරලා අපේ පල්ලෙහායින සමාජයට කියලා දෙන්න. ඉතින් එහෙම නැත්නම් ඕනා අපි දරුවන්ට වැරදි ආදර්ශ දෙනවා නම් අපි අපේ වැඩිහිටිකම් තුලින්
आरष्टांगिक मार्गे अर्थे सिंगल बौद्ध्याख्याने आरष्टांगिक मार्गे अर्थे एनिसा श्रद्धाव शीले रेकेन आकारे मेक समरन्ने कियन कारणे तमयि कियन्ने।